అదే కళ్యాణమిత్రులకి ఒక నివాన్ దక్కిము ఛానల్కి బనక్కా శ్రీ మనోజ్ దగ్గరకు మనం కాపే వీకెండ్ మెడిటేషన్ గ్రూప్ పెట్టుకున్నాం. ఏక సంబంధించమే కథాచానికి పేరు సితాయి సమాధియై మమై ఈయనకు సమేతన మాతృక. ఏ స్వామి మహర్షి హరి ఇంట్రెస్టింగ్ దేవాలయం టీకా తీయను අපට ගොඩක් ප්‍රයෝජනවත් විශේෂයෙන් අපි ඉරිදා දවසේ ගෲප් මෙඩිටේෂන් එකක් කරනවා. එතන අපි පැය දෙකක කාලයක් ගත්තට පැය දෙකක්ම භාවනා කරන්නේ නැහැ. නමුත් පැය දෙකක කාලයක් යොමු කරන අපි භාවනා සඳහා ඒ සඳහා මේ උපදෙස් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. නමක් කියන්නේ නිවන් දකින චැනල් එකේ ස්වාමීන් වහන්සේ නම කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ පටන් ගන්නේ බුදුහාමුදුරුවෝ කියපු දෙයකින්. ඒක මං හරියට මේ විදිහටම දිර නැහැ. නමුත් ඔයගොල්ලන්ට අදහස ගන්න පුළුවන්. යමෙක් මේ ලෝකයේ යම් දෙයක් නඩත්තු කරයිද, එයින් ඔහු නඩත්තු කරන්නේ ඒ දෙයින් නැගෙන ක්ලේශය කෙලෙස්. ඉතින් යමෙක් මේ ලෝකයේ යම් දෙයක් නඩත්තු කරයිද, ඇත්තටම ඔහු නඩත්තු කරන්නේ ඒ දෙයින් නැගෙන කෙලෙස්. ඉතින් මේක පැහැදිලි කරන්න මේ විදිහට. දැන් අපේ ආයතන හය තියෙනවානේ, ඇස කන දිව නාසය ශරීරය මනස කියලා. මේ ආයතන හයෙන් එන අරමුණු සියල්ලෙන්ම අපි වේදනා සංඥා සංකාර කියන එක හරහා කරන්න කෙලෙස් සිතුවිලි ඇති කරනවා. ඉතින් යම්කිසි අරමුණක් මනසට ගෝචර වුණාම එතන ස්පර්ශයක් ඇති වෙලා ඒ ආයතනයට අදාළ විඥානය පහළ වෙනවා. ඉතින් එතන චක්කු විඥානය, වායු වශයෙන් කනන සෝත විඥානය යනාදී වශයෙන්. එතකොට ඒකත් එක්ක වේදනාවක් පහළ වෙනවා. ඒ වේදනාවත් එක්ක අපේ ලකුණක් තියෙනවා. වේදනාව සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්. බොහෝ දුරට අදුක්කම සුඛ නියුට්‍රල් කියන එක හරි අඩුවෙන් සාමාන්‍යයෙන් තියෙනවා. ඒකත් එක්ක ලකුණ පහළ වෙනවා, සංඥාව perception කියන්නේ අපි ඒකට. ඒ ලකුණ තමයි අපි ඉතින් අපේ කැමැත්ත අකමැත්ත මේ ලෝකයේ තියෙන සියලුම experiences වලට අපි කැමැත්තක් අකමැත්තක් තියෙනවා. නිවීමක් කියන්නේ සියලුම experience වලට උපේක්ෂාවෙන් ඉන්න එක. ඉතින් අපි කරන්නේ සියලුම experience වලට ලෝභ හෝ ද්වේෂ හැඟීමක් අපි ඇති කරගෙන ලකුණක් සංඥාවක් දාගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි මේ ලෝභ ද්වේෂ කියන එකට හේතුව මෝහය කියන මෙතන සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා. මේක නිත්‍ය දෙයක්. මේ දැනෙන දේ නිත්‍යයි, මනස නිත්‍යයි, ඇස කන දිව නාසය ශරීරය නිත්‍යයි කියන හැඟීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අපි තියරි එක දැනගත්තට යටිහිතේ අපි විශ්වාස කරනවා මේ හැමදේම නිත්‍යයි, ඒකෙන් සුඛයි සහ අත්තයි කියලා. මෙතන සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒක තමයි මෝහය. ඉතින් මේ තුන නිසා සංකාර සිත කය වචනය සකස් වෙනවා. සංකාර කියන්නේ කර්ම ශක්තිය. සිත කය වචනය සකස් වෙනවා. ඒ අල්ලගත්තු දේ තව අල්ල ගන්න හෝ කැමැති වෙච්ච දෙයක ගැළපෙන විදිහට සිත කය වචනය සකස් වෙනවා. ඒක තමයි නේද? සංඥාව උපේක්ෂා සහගත නම් එතකොට එතන පළවෙනියටම කියන්න වෙන එතන මෝහය නේ. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳට අවබෝධ වෙලා නම් සංඥාව උපේක්ෂාවක්. උපේක්ෂා සහගත තැනකදී ලෝභ සිතක් ද්වේෂ සිතක් හටගන්නේ. ඒ නිසා සිත කය වචනය සංකාර වලට යන්නේ නැහැ. ඒක තමයි නිවීමක් කියන්නේ. සියලුම දේම තව එක්ස්පීරියන්ස් එකක් පමණයි. මේක තියරි පොබල අහලා තියෙන දුක දේ දුතුවා පමණයි. ඇසුන දේ ඇසුනා පමණයි. රස දැනුන දේ රස දැනුනා පමණයි. මතකයට ආපු දේ මතකයක් පමණයි. ඒක ඔබ්සර්ව් කරනවා, නිරීක්ෂණය කරනවා. ඒක ගැන කැමැත්තෙන් අල්ලා ගැනීමක් හෝ අකමැත්තෙන් අල්ලා ගැනීමක් නැහැ. නමුත් සිදුවන්නේ වෙන දෙයක් නිසා තමයි අපි හැමෝම ලොකු පීඩාවකට පත් වෙන විදිහට පුරාණ. ඉතින් මේ නඩත්තු මානසිකත්වයක් තියෙනවා. අපි ලෝභය නඩත්තු කරනවා. ඉතින් අපි බඩමුට්ටු එකතු කරනවා. ඒක අපි කවුරුත් කරනවා. ඒ බඩමුට්ටු එකතු කරලා ඒවා වින්දනය කරලා ඒ වගේම රාග දේවල් එකතු කරලා ඒවා ආස්වාදය කරලා නිඳනය කරලා
ද්වේෂය කියන එකත් අපි එකතු කරනවා. ඉතින් ද්වේෂ සිතුවිල්ලක් ආවම ඒක මගේ කියලා හිතාගෙන අපි ද්වේෂ සිතුවිලි නඩත්තු කරනවා. මේක තේරුණේ නැති කාලේ ඉතින් ඇත්තටම මොන හරි තරහක් හිතට ආවා. මං කරන්නේ ඒක තව හොඳට එක්ස්පීරියන්ස් කරන්න හොඳට වාඩි වෙලා ඒක ගැන හොඳට හිතනවා. මෙන්න මෙහෙමයි මේක උනේ, ඊළඟ පාරේ ඉන්නකම මෙහෙමයි මේකට මං කියන්නේ කියලා සෑහෙන ඩ්‍රාමා එකක්, හිතේ නාට්‍යයක්, හිතේ රංගන දක්වලා ලෑස්ති වෙනවා ඊළඟ සැරේ දෙනවා වැඩේ කියලා. දැන් තේරෙන නිසා ඉතින් පොඩ්ඩක් ඩ්‍රාමක පැත්තට යනකොට තේරෙනවා මේ මොඩ වෙනවා. මේ ඕකෙන් ඔයාටවත් කාටවත් වැඩක් නැහැ කියලා. නමුත් ඒකකින් තාම තියෙනවා විශේෂයෙන්ම. ඉතින් මෙතන අන්තිමේදී යටින් තියෙන්නේ ඉතින් මෙතන තාම මේ සත්වයේ පුද්ගලයේ ඉන්නවා කියන හැඟීම. ඉතින් හාමුදුරුවෝ මේ සියලුම දෙයට චලනය කියන වචනේ පාවිච්චි කරනවා, විශේෂයෙන් කය සම්බන්ධයෙන්. අපි මේ විශාල කයක් මේන්ටේන් කරනවා නම් ඉතින් ඇත්තටම කල්පනා කළ බැලුවම උදේ නැගිටිටවල ඉන්න රෑ නිදා ගන්නකම් කරන්නේ මේ කය. කය මේන්ටේන් කරන එක, හිත මේන්ටේන් කරන එක අපි ෆෝකස් කරනවා ගොඩක් මදි නිසාමයි. ඉතින් මේ හැම චලනයක්ම අපි නඩත්තු කරන විදිහ දැන් හාමුදුරුවෝ කියනවා බලන්න අපි භාවනා කරන වාඩි වෙනවා කියන්නේ. වාඩි වුණාම අපි අපිට යටි හිතේ ඕනකමක් තියෙනවා, අපි දැන් සුව පහසු විදිහට වාඩි වෙනවා. මේ කය ඒ සුව පහසු විදිහටම තියාගන්න ලොකු අවශ්‍යතාවයක්. අපි එතකොට භාවනාවට වාඩි වෙන්නෙම කය උපාදාන. ඉතින් මේ දවස්වල දැන් මේක වීඩියෝ එකෙන් දකින්නට පෙනී කොණ්ඩේ කැපීමට සෑහෙන අවශ්‍යතාවයක් තියෙනවා. මේ මේක අහනකොට හාමුදුර කීප දේ ඇහුවම හාමුදුර කියනවා මේ කය ඔබට ඒ විදිහට තියාගන්න බැරි ඇයි? ඉතින් අපිට එහෙම තියාගන්න බැරි, අපේ හිතේ තියෙනවා කය තියෙන්න ඕන විදිහක් වෙන කොණ්ඩේ කපල තියෙනවා. එතන ලේඩිස්ලට මම කියන දේ තේරෙයි. ඉතින් අයිබ්‍රවුස් තියෙන්න ඕන විදිහක්, ෆේෂල් එන්නක වැක්ස් කරලා හරි ත්‍රෙඩින් කරලා හරි තියාගන්න විදිහක් තියෙනවා. ඉතින් ඒක නැති වුණාම සැලෝන් එක හරින් තවදද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් හදිස්සියේවත් නිරෝධානය වෙන ගෙදරක් ඒක ඉවර වෙනකනොත් ඉන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් ඒ නිසා මේ කය දැන් ඇත්තට මේක සාමාන්‍ය ජීවිතයේදී ඒක තේරුණාට අපි භාවනා කරන්න වාඩි වෙනකොට කය උපාදානය කරලා තමයි පටන් ගන්න කියන එක මට තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියනකම්. ඉතින් දැන් හෙට දවසේ ගොඩක් අය විනාඩි 5ක් හරි ඔයගොල්ලෝ භාවනාවට යොමු වෙනවා නම් මේ කාරණේ තමයි අපි මතක තියාගන්න. අපි වාඩි වෙනකොට වාඩි වෙන්නේ මේ පහසු ඉරියව්ව මෙහෙම්මම තියෙන ලැබේවා කියලා යටිහිතේ තියෙනවා ආසාවක්. ඒ ආසාවෙන් එක අල්ලගෙන තියෙනවා. එතකොට ඒ මේරියවෙන් තියෙන ලැබේවා කියන එක දැඩිව උපාදානය කරාම පොඩ්ඩක් හරි අපහසුයක් ආවම හිතෙන්නේ අයියෝ චී ඒක තියෙන්නේ නැහැ කියන පොඩි දේශ සිතුවිල්ලක් එනවා. ඊළඟට ඉතින් ආම්දර මැස්ස මදුරෝ ගැන කියනවා. ඉතින් මැස්ස එක්ක ඇවිල්ලා වැහුවම මදුරු එක්ක ඇවිල්ලා කුම් කුම් ගෑවම මොකද්ද අපට ඕනේ? අපට ඕනේ නිදහසේ භාවනා කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එකක් නැත්තම් පසුබිම. ඉතින් එතකොට ඒක සඳහා අපි සෑහෙන එකනේ වාඩි වෙන්නේ. ඒකත් උපාදානයි. ශබ්දයක් නොඇසේවා, මැස්සම් මදුරවන්ගෙන් කරදරයක් නොවේවා. ආන්දර කූඹිත් ගැන කියනවා. ඉතින් මටත් මේ බණ හද්දි මාව කූඹියෙක් කියලා. මොකද මේසයක් තියෙනවා අපි ළමයි අපි ඔක්කොම එකට වාඩි කරන. ඉතින් ළමයි ඒකේ උදේටත් කනවා, දවල්ටත් කනවා, ඊට පස්සේ බිස්කට් කනවා. ඉතින් කූඹිත් එනවා. ඉතින් අද බණ අහද්දි ආම්දරෝ මේ කූඹි කතාව කියන්න කලින් කූඹි මාව කාර දැන් බණ අහන ගමන් කූඹියව අයින් කරා කිසුවර එකට කූඹියා එකෙන් අබව ප්‍රාප්ත වෙන්නේ නැති. එතකොට ආම්දර කියන දැන් බලන්න මේ වෙලාවේ කූඹි එක ඇවත් කූඹියාව ඉදේටම මරලා දානවා නේද කියලා. ඉතින් සමාධියක් අපි හොයනවා නම් හිතේ සහනය නඩත්තුව තුළ තියෙන්නේ පැවැත්. අපි මේ ශරීරය අපට ඕන විදිහට නඩත්තු කරන්න බලාගෙන නම් භාවනා කරන්නේ එතන අපිට සමාධියක් එන්න තියෙක ප්‍රුදුමයක් නෙමෙයි. මොකද අපි එතන වඩන්නේ නඩත්තුවක්, පැවැත්මක්. එතකොට
අපේ කය නිකම්ම සෙලවෙනවා. ඒ වගේම අපේ හිත නිතරම කලබල වෙනවා. ඉතින් නිතරම සෙලවෙන කයකුයි නිතරම කලබල වෙන හිතකුයි එක්කින් සමාධියක් ඇති නොවන එක අහන්න දෙයක්ද? ඉතින් හාමුදුරුවෝ කියන දැන් මේ සමාධිගත වූ සිතක් හරියට ගහක් ගලක් වගේ. ඉතින් කියන දැන් බලන්න ගහක් ගලක් තියනවා කියලා හිතන්න. ඒකට මැස්සෙක් වැහුවා කියලා ඒගොල්ල කලබල වෙන්නේ. මදුරෙක් වැහුවා කියලා. ගැරන්ටි එක ඒක උඩින් ගියා කියලා හිතන්න. මම හිත හිත ගැරන්ටි එක නෙමෙයි කරපොත් එක. කරපොත් එක. ආවම තමයි බලන්න ඕන සමාධියේ තරම. ඉතින් හාමුදුරුවෝ කියන්නේ මෙහෙමයි සමාධිගත වුණාම සමනොයි මේ විශ්වය අතර වෙනසක් නැහැ. ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා භූතයන් සමනුයි විශ්වයයි සතර මහා භූතේ එකක්. ඒකේ එතකොට කිසිම ගැටීමක් නැහැ. දැන් මෙතන ගැටීමක් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි නෙමෙයි තදගතියනේ. මෙතන ගැටීමක් තියෙන්නේ මැස්සා කියන තදගතිය මගේ ශරීරයේ කියන තදගතිය වැහුවමනේ. නැත්තම් ඒ ඔක්කොම එකයි කියලා හිතනවා නම් එතන ප්‍රශ්නයක් නැහැ. වෙලා තියෙන අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපිට මැස්ස වෙනම තියෙනවා, මාව වෙනම. එතකොට වෙනම තියෙන පටවියක් මේ පටවියේ වැහුවම ප්‍රශ්නයක් තියෙනවා. සමාධිගත වෙච්ච තැනක පටවිය පටවියයි ඒක වෙනසක් නැහැ. ඉතින් අපි භාවනා කරන්නේ එහෙමනම් මොකදද? අපි භාවනා කරන්නේ නිවෙන්නද පවතින්නද? මේ බණ ධර්මදේශනා වැහුවම තමයි තේරුනේ ඉතින් පහුගිය කාලේ පුරාම අපි වඩන්නේ වැඩි යෙතු දෙන්නේ නඩත්තු සහ පැවැත්ම. ඒ නිසා තමයි හිත හෙන්නේ ගියාම ද්වේෂ සිතුවිල්ලක් එනවා නම් එන්නේ ඒ නිසා. මොකද සත්වයේ කුද්ධලයක් නැති තැනක හිතට අයිතිකාරයක් නැහැ. ඒ හිත හිතේ ස්වභාවයට ගියාට ප්‍රශ්නයක් නැහැ. නැවත මගේ පියාද ආනාපාන සතිය දිචුවා වගේ නැවත උපේක්ෂාවෙන් භාවනා ආරමුණට එන්න විතරයි තියෙන්නේ. ඒක තමයි ප්‍රැක්ටිස් එක. ඕක දිගටම කරනකොට ඒ හිත හැමෙහෙ දුවන්නේ නැතිව සමාධිගත වෙනවායි දෙයක්ම. නමුත් වෙලා තියෙන්නේ අපිට එතන පසුතැවිල්ලක් දුකක් කනගාටුවක් එන්නේ. ඉතින් අපි කැමති ඉරියව්වකින් වාඩි වෙලා හාමුදුරුවෝ කියන එක ඔයගොල්ලෝ කුෂන් තියාගෙන පොට්ට දෙකක් තියාගෙන ඒ ඉරියව්වෙන් වාඩි වෙන්නේ අම්මේ මේක තමයි සපයි කියලා ඒක උපාදානය කරගෙන ශබ්දයක් නැති තැනක් හොයාගෙන. ඉතින් මගේ පියයි මායි මොළදී භාවනා පන්තිවල යනකොට අපේ හොමගම කොන්නන් හාමුදුරන්ගේ ඒ භාවනා පන්තිය තිබුණේ දෙහිවල වයිඑම්ඩී. දෙහිවල වයිඑම්ඩී එක දන්න අය දන්නවා. එතන ගොඩාක්ම ජනාකීර්ණ සද්දබද්ද තියෙන අන්තිම ඉරිදා දවසට එතන මාකට් එකකුත් තියෙනවා. ඊයේ බස් ෆෝන් ගහනවා. ඉතින් හාමුදුරුවෝ කියන්නේ ඒක තමයි භාවනා කරන්න හොඳම තැන කියලා. මොකද ඒ වගේ තැනක භාවනා කරන්න පුරුදු නම් ඕන තැනක භාවනා කරන්න. අනිත් එක ඉතින් හාමුදුරුවෝ කියන්නේ ඔයගොල්ලෝ හරි බිසීනේ. ඒ නිසා භාවනා කරන්න පුළුවන් හැම මොහොතම ගන්න. ඉතින් බස් එකේ වාඩි වෙලා ඉන්න සීට්යක් හම් වෙනවා නම් භාවනා කරන්න. ඉතින් මේක පස්සේ කාලෙක මම කියනකොට කට්ටිය වගේ අහනවා ඉතින් බස් එකේ භාවනා කරන්නේ කොහොමද? ඉතින් මම ඒ වෙනකොට ඔය සූත්‍රාරෝ මෙයා වැඩි අහලා තිබුණෙත් නෑ, බණ වැඩි අහලා තිබුණෙත් නෑ. නමුත් දැන් කාලේ අහන බණවල තියෙනවා. ඉතින් බුදුහාමුදුරු කියලා තියෙනවා යනකොට, එනකොට, කනකොට, බොනකොට, වැසිකිලි කැසිකිලි කරනකොට මේ විදර්ශනා වඩන්න කියලා. ඉතින් එහෙම නම් බස් එක යනකොට බැරි. ඉතින් ඒ කියන්නේ අපි ඇත්තටම ඉතින් ගුරුතුමා කියපු දේ අහලත් නෑ, කරන්නෙත් නෑ. අපි මේ තාම හරියට ඉන්ස්ට්‍රක්ෂන් එක ලැබිලා නැහැ අපිට. ඉතින් සෑම චලනයකම නඩත්තුවක් තියෙනවා. සෑම නඩත්තුවකම පැවැත්මක් තියෙනවා කියලා තමයි හාමුදුර කියන්නේ. තව දෙයක් හාමුදුර කියනවා, දැන් භාවනා කරනකොට ඒ කාලේ හොමගම කොන්නන් හාමුදුර ඒක කියනවා අපිට. හාමුදුර කියලා දැන් ඕගොල්ලන්ට මානෙ උඩඟුකම කියන එක තියෙනවනේ. දැන් කොහොමද ඒ මානෙ උඩඟුකම කියන එක පවුලේ කතාවක් නිසා හරි රැකියාව නිසා හරි පන්තියේ පළවෙනියා නිසා හරි මොනා හරි නැත්නම් විශේෂ දක්ෂතා ආරෝහණය නිසා ගොඩාක් කුණු ගොඩවල් පුරවගෙන ඉන්නවා. ඉතින් හාමුදුරුවෝ කියන්නේ දැන් හාමුදුරුවෝ ළඟට භාවනාවට එනකොට දැන් ඔන්න මම භාවනාකාරී කියලා තව කුණු ගොඩක් දාගන්න ඉපා කියලා ඔලුවට. නමුත් ඒක හරි සත්‍ය දෙයක්. මේ ධර්ම මාර්ගය යනකොට ඒ උඩඟු බව කියන එක හරියට තියෙනවා. ඒක අපිට තේරෙනවා. මම ධර්මය අහන කෙනෙක්, මම ධර්මයේ හැසිරෙන කෙනෙක්, මම භාවනා කරන කෙනෙක් කියන එක
ලොකු උඩඟුකමක් විදිහට හැදෙනවා. ඉතින් ඒක ඒක ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ පුළුවන් තරම්. එතකොට හාමුදුර කෙනා දැන් භාවනා කරද්දී ඇයි ඕගොල්ලෝ හොරෙන් ඇස්සර්ලා බලන්නේ අනිත් අය දිහා? ඒ ඇස්සර්ලා බලන්නේ අනිත් අය මට වඩා හොඳට භාවනා කර ලැජ්ජාවේ බෑනේ හාමුදුරන්ගේ බනනකොට. හරියට නිකන් අර පර්ෆෝමන්ස් ඉවලුවේෂන් එකක් කරනවා. හරියටම මං කරන වැරදි ටික හාමුදුර කියනවා. අනිත් අය මට වඩා හොඳට භාවනා කරනවා. ඉතින් අනිත් අය මට වඩා හොඳට භාවනා කරනවා. මොකද්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ? ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ඔයා භාවනාකාරී විදිහට ඇයි ඔයාලට මේක ඒගොල්ලෝ වගේ හොඳට බැරි? නමුත් අපි දන්නවා ඒ මම හොරෙන් බලන වෙලාවට නෙමෙයි ඒගොල්ලෝ බලන්නේ. මම ඇස් වහන් ඉන්න වෙලාවට ඒගොල්ලෝ හොරෙන් බලනවා කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට තව දෙයක් කිව්වහම දැන් සමහර වෙලාවට සමහරු හොඳට ඉද්ද ගැහුවා වගේ ඉන්නවා. ඒගොල්ලෝ ඒ කරන්නේ භාවනාවක් නෙමෙයි කිව්වා. මම කොහොම හරි මේ ඉරියව්ව ඉන්නවා කියලා ඩක්මිටි කාගෙන එතන ඉරියව්වක් කිව්වා වඩන්නේ. භාවනාවක් නෙමෙයි කිව්වා. ඉරියව්ව තමයි කිව්වා එතන නඩත්තු කරන්නේ. නඩත්තුවක් ඇතුළේ පැවැත්මක් තියෙනවා. දක්මිති කාගෙන ඉරියව්ව නඩත්තු කරන්න කිව්වේ නෑ කිව්වා කාට. මේ කිව්වේ ඇයි මෙතන මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා සෝදිසි කරන්න තමයි මෙතන තියෙන්නේ. දැන් මගේ ඉරියව්ව මට වෙනස් කරන්න ඕනේ. කකුල හිරි වැටිලා කොන්ද රිදෙනවා. දැන් මොකද්ද මෙතන ප්‍රශ්නේ? මෙතන ප්‍රශ්නේ තමයි මේක මම ගම කොන්දන් හන්ද ලස්සනට එක්ස්ටෙන්ඩ් කරනවා මං හිතන්නේ මේ භාවනාවට ඉනිෂියල් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනකොට මගේ ක්ලියර් මේක කිව්වා. ඕනම වේදනාවකදී දුක් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඇත්තටම දැනෙන වේදනාව. ශරීරයට යම්කිසි අපහසුයක් දැනෙනවා. අපි ඒකට වැලියු එකක් එහෙම නැත්නම් වටිනාකමක් දුන්නා 10යි කියලා කියන්නේ. ඒකේ වටිනාකම දුක දැනෙන එක 10යි කියලා. ඊළඟට තියෙනවා මේ වේදනාවට දැඩි අකමැත්තක් අපේ හිතේ. ඒ අකමැත්ත නිසා දුකක් එනවා. අයියෝ මටමයි වෙන්නේ මොකක්ද අනේ මේක හැමදාම විඳ අරගෙන ලොකු අන්දොස් ක්‍රියාවක් තියෙනවා අපේ හිතේ ඒක ගැන. ඒක එතන අරක 10යි නෑ මේක 1000ක් වගේ. ඉතින් එතකොට ඒක එකතුව 1010යි. 1010න් ගොඩක් වෙලාවට ඇත්තටම ප්‍රශ්නේ 10ක් විතරයි. ඉතිරි ටික අපි මනසෙන් හදාගත්ත ප්‍රශ්නයි. ඉතින් කොන්න ගහාම හැමදෙස්සම අපිට කිව්වේ මොනා හරි ජීවිතේ ප්‍රශ්නයක් වුණාම දුක අවමෙන් තියාගන්න ප්‍රශ්නයට අදාළ දුක විතරක් තියාගන්න. ඒක ඩීල් කරන්න පුළුවන්. ඒකට ඔබට හැදගෙන්න පුළුවන්. ඔබට හැදගෙන්න අමාරු තමයි ඒ ප්‍රශ්නේ නිසා එන මානසික දුක. ඇයි මට මෙහෙම වෙන්නේ? මටමයි වෙන්නේ. දැන් මම මේ බිලියන 7ක් ජනතාව ලෙඩක් හැදුනම හිතනවා මටමයි වෙන්නේ. කවුරු හරි මලාම හිතනවා ඇයි මෙයා මැරුණේ? හරි අසාධාරණයි. නමුත් ඒක බිලියන 7කටත් ඒක වෙනා එක. නමුත් අපි ඒක පිළිගන්නේ අපි කරන්නේ නෑ මම හරි ස්පෙෂල්. මට ඒක විය යුතු නෑ. ඉතින් keep your losses at a minimum. Keep your losses at a minimum කියලා තමයි හඳුන කියන. ඔබට වෙන පාඩුව අවම තත්ත්වෙන් තියාගන්න. ඒ පාඩුවට අදාළ දුක විතරක් තියාගන්න. මොකද හැම පාඩුවකම ඇත්තටම දුකක් තියෙනවා. විශේෂයෙන්ම ඇඟට දැනෙන අපහසුතාව වේදනාවල වේදනාව නිසා එන දුකක් තියෙනවා. නමුත් අපට දරා ගන්න බැරි ඒකට එන අකමැත්ත නිසා හිතට එන දුක. ඉතින් ඒක තමයි අපි බලන්නේ. ඉතින් දක්මිති කාගේ ඒ අපි ඒ දක්මිති කාගෙන රැක ගන්න හදන්නේ ඒ ශාරීරික තියෙන අපහසු නෙමෙයි. ඒ හිතට දැනෙන දුක. හිතට දැනෙන දුක අපි ෆයිට් කරන්නේ. ඉතින් ෆයිට් කරනා වෙනුවට මේක ගැන අපි පොඩ්ඩක් සෝදිසි කළ බලනවා නම් හරි කියලා. දැන් සාහන්දර විතර කියන්නේ සෝදිසි කරන්න කියලා. මේ විශ්වයේ තියෙන සියලුම දේ ඔබට ඔබේ කයයි හිතයි ඇතුලෙන් ඔබට හොයා ගන්න පුළුවන්. ඉතින් මේ හාමුදුර මෙහෙම කියන අපි තුළ නිෂ්කලංක භාවයක් තියෙනවා. අපි තුළ තියෙන නිෂ්කලංක භාවය මතු කරන්න දෙන්නේ නැත්තේ අපි තුළ තියෙන අසංවර භාවයයි කියලා. චංචල භාවය. ඔබට අවශ්‍ය දක්ෂ භාවනාකාරී බව පෙන්වන්නද නැත්තම් ඔබට අවශ්‍ය ඔබේ සිත නිවීමට පත්වෙන්න අරින්න ඔබට අවශ්‍ය දක්ෂ භාවනාකාරී බව පෙන්වන්න නම් එතකොට ඉතින් දක්මිති පාගෙන ඉරියව්වේ කොහොම හරි ඉන්නවා මේ කියන එක උපාදාන කරගෙන ඉන්න පුළුවන්. නමුත් ඔබට අවශ්‍ය හිත නිවල දාන්න නම් එහෙමනම් මෙතන මොකද්ද මේ වෙන්නේ කියන එක දිහා අපි නිරීක්ෂණය කරන්න
පුළුවන් කමක් තියෙනවා. මෙතන සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලා අවබෝධ වෙන එකෙන් තමයි සමාධියක් වෙන්නේ. ඉතින් කෝඹියෙක් කන ගානේ, මැස්සෙක් වහන ගානේ, මදුරුවෙක් කොඳුරන ගානේ, අපහසුවක් දැනෙන ගානේ අපි චලනය වෙනවා නම් අපි තාම ඉන්නේ මෙතන සත්‍යයේ පුද්ගලයක් පුද්ගලයෙක් ඉන්නවා කියන මෝහ තත්ත්වයේ කියන එක විතරයි එතනින් අපිට අවශ්‍ය පන්නේ. ඉතින් හෙට දවසේ භාවනා කරනකොට නැත්නම් අද දවසේ තාය භාවනා කරනවා නම් එච්චරයි ඔළුවට ගන්න ඕනේ. මම තාම මේකේ ගොඩාක් අහු වෙලා මම මේ ඉන්නේ. කොහොමද ඒ අහු වෙලා ඉන්නේ? මට ඒ කියන්නේ අපි මෙතන ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මට කිසිම බලාපොරොත්තුවක් නැහැ. කියන දේ තමයි ප්‍රැක්ටිස් කරන්න. උපේක්ෂා සහගත භාවයක් ප්‍රැක්ටිස් කරන්න නම් බලාපොරොත්තුවක් තියෙන්න බෑ. මොකද බලාපොරොත්තුවක් තියෙන තැන සතුටක් සහ දුකක් ඇති වෙනවා. බලාපොරොත්තුව ඉෂ්ට වුණාම සතුටක් එනවා. බලාපොරොත්තු ඉෂ්ට නොවුණාම දුකක් එනවා. ඒක එතන ලෝභය ද්වේෂය තියෙනවා. බලාපොරොත්තුවක් තියෙන හැමදැනම. බලාපොරොත්තුවක් නැති තැන විතරයි උපේක්ෂාව තියෙන්නේ. මොන හරි දෙයක් අවශ්‍යයි කියලා හිතුණාම එතන ලෝභය ද්වේෂය තියෙනවා. කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියලා හිතුණාම එතන උපේක්ෂාව තියෙනවා. එතකොට දැන් මේක අපිට බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඉබේ සිද්ධ වෙන්න අරින්න ඕනේ දෙයක්. ඉතින් මේ වගේ හිත චංචල වෙන තැනකදී ඒ චංචල වෙන්නේ ඇයි කියන එක තමයි බලන්න ඕනේ. ඊළඟට අපි විශේෂයෙන්ම කය සම්බන්ධයෙන් හැමතිස්සෙම මතක තියාගන්න කය සම්බන්ධ දේවල් බලන්න ලේසි. මොකද මොකද්ද වෙන්නේ කියලා ඒ කයට හිත සෝදිසි කළා. එතන දැන් අපි මෛත්‍රී භාවනාවේදී යයි කකුල් වලට අවධානය යොමු කරන ඒ වගේ දැන් මොන හරි තැනක් රිදෙනවා නම් ඒක තමයි බලන් ඉන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න. දැන් හිරි වැටෙනවා කියන එක ගන්න. කකුල හිරි වැටුණොත් ඒක දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? මේක අර ආයුර්වේද බෙහෙත් වගේනේ වැඩි වෙලා තමයි අඩු බලන් ඉන්නකොට ඒක වැඩි වෙනවා. වැඩි වෙලා දරා ගන්න බැරි තැනකට එනවා. නමුත් සියලු දේ අනිත්‍යයිනේ මේ විශ්වයේ. ඒතකොට ඒක හැම උපරිමයෙන්ම ඉන්නේ නැහැ. ඒක දිහා දිගටම බලාගෙන හිටියෙ. ඊට පස්සේ කඩු වෙලා නැති වෙලා යනවා. ඒක ඉතින් අත්දැකලා බලන්න. ඒක එක සැරයක් අත්දැකුවට පස්සේ ඔබට කවදාවත් හිරි වැටීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔබ දන්නවා මේකනේ. ඇති වෙලා නැති වෙලා යන තව දෙයක් තිබෙනවා. ඉතින් මැස්සෙක් වුණත් එක තැනක වහලා දිගටම ඉන්නේ මැස්සා යනවා. ඉතින් ලෞකික ස්වභාවය මිශ්‍ර වන සුව පහසුව අවශ්‍යයි කියලා මිශ්‍ර වන රැවටීමකට ලක් වුණ මනසකින් තමයි අපි භාවනා කරන්නේ. ලෞකික සැප සම්පත් වලට ආස වුණ සුව පහසුව ඕනේ කියලා ආස වුණ රැවටීමකට පත්වෙච්ච මනසකින් භාවනා කරනකොට නඩත්තුවයි පැවැත්මයි තමයි එන්නේ. අපි ඒක තමයි දකින්න ඕන. මේ තියෙන ආසාව, මේ තියෙන නඩත්තුව, මේ තියෙන පැවැත්ම. ඉතින් එතකොට ওই විදිහට ප්‍රැක්ටිස් කරන තමයි කියන්නේ. ප්‍රැක්ටිස් කරනකොට ඉබේට තමයි වෙන දෙයක් වෙන්නේ. ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. පර්මනන්ට් නිවීමකට කලින් නිවෙන මොහොතවල් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඔක්කොම මාත් එක්ක කියලා තියෙනවා. පොඩි මොහොතක් තියෙනවා. ඒ මොහොතේ බලාපොරොත්තුවකුත් නැහැ, අවශ්‍යතාවයක්වත් නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද ඒ මොහොතේ මැරුණොත් මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳ ප්‍රැක්ටිස් එකක්. ඉතින් මේ එක මොහොතක මට ඒ වගේ තැනක ඉන්න පුළුවන්. එක මොහොතක හරි හැම ඉන්න පුළුවන් කියන ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි ප්‍රැක්ටිස්. ඊට පස්සේ මොහොතවල් ගණන ටික ටික වැඩි කරගන්න එක තමයි අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට උත්සාහ ආරම්භ බලමු. ඒ නිසා තමයි සියලුම ස්වාමීන් වහන්සේලා කියන දේ මේ ස්වාමීන් වහන්සේත් කියන්නේ. සෑම ශබ්දයක්ම, සෑම රූපයක්ම, සෑම ස්පර්ශයක්ම, සෑම මතකයක්ම, ඒ සියලු දේ හරහා එන සෑම චංචල භාවයක්ම ඔබට ගුරුවරයෙක්, ඔබට කමතහන. ඒ කමතහන බාරගන්න. ඒ කමතහන වඩන්න. ඒ මොකද්ද එතන වෙන්නේ කියන එක බලන්න. මේ කය අපට උදව් කරනවා. මේ කය අපට කමතහන් දෙන්නේ. ඊට වඩා කමතහනක් අවශ්‍ය නැහැ. මේ හිත අපට උදව් කරනවා සිතුවිලිය වල. ඒක තමයි තමයි.
මේක තමයි ගුරුවරය. අපි මේ විදිහට මේක වඩමු. ඉතින් එහෙනම් අපි අද දවසේ මෙතනින් නවත්වමු.